අනුව දශකයේ සිට අද දක්වා තමන්ටම ආවේනික ශෛලියකින් ගී ගයමින් සුවහසක් ගීත ලෝලීන්ගේ ආදරය දිනාගෙන සිටින මොහු දශක කිහිපයකට පෙර ගැයූ රසබර ගීතයන්ගේ මිහිර තවමත් ගී රසිකයන්ගේ හදවත් මුසපත් කරයි. ශේෂ්ත්‍රයේ නව පරපුර සමග එක්වී සාර්ථක නිර්මාණයක් කළ ශිල්පියෙකු ලෙස තවදුරටත් ගීලොව වැජපෙන්නට මේ මාධුර්ය ස්වරයට හැකියාවක් ඇත. ඒ ආත්මීය හඬකින් ජනහිත අමතන ආත්මා ලියනගේ අද සංගීතය අලුත් කරන සංගීතය මහේෂ් නෙලිපිටියගේ සංගීතයෙන් හැඩගැන්වී සප්ත ස්වරේ පෙරලිකාරය ශ්‍රව්‍ය දෘශ්‍ය වර්ණ සිතුවම නෙල් ස්ටූඩියෝ තුළින්
මේලං ගීතය තේලි ස්ටුඩියේ ගායනා කරන්නේ සිට්නි චන්දසේකර රචනා කර සරද්දී අල්වි සංගීතවත් කර සඳහිරු තාරකා ගීතයයි.
මීළඟ ගීතය කාලෝවා විජිසිරි සංගීවත් කර සරත් ගුණරත්න ගීත රචනයෙන් සහාය වුණු කඳුපා මුල ගීතය. Satu bawa nama dan city ini.
මීළඟ ගීතය ඩේල් ස්ටුඩියෝ ගායනා කරන්නේ එපා කඳුලතරා ගීතයයි. ඒ ගීතය රචනා කළේ මගේ බිරිඳ කුමාරි ලංකා. ඒක තනු නිර්මාණය කරේ මම. සිප ගන්න ඔබේ නුවර
මීළඟ ගීතය ආයමත් ආදරෙන් ගීතය රචනා කරේ රචිතා වාකිෂ්ඨ, තනු නිර්මාණය කරේ තිලින රුහුණගේ මගේ මිත්‍රයා.
දේලි ස්ටුඩියේ මීළඟ ගීතය රෑ අහසේ. ගීතය රචනා කරේ ප්‍රේමලාල් මගේ මිත්‍රයෙක්. සංගීතවත් කරේ ආත්මා මම. Thank you.
කරුකැට පායා දිලුණා මා තනිවේ සිතුවිලි සයු ගායනා කරන අවසාන ගීතය මම ගායනා කරන්නේ. මේ ගීතය රචනා කළේ සරත් ගුණරත්න, සංගීතවත් කරේ මම ආත්මා. ඒ වගේම මට ආදාරි සන්තෝසයි මයිස් දෙනිපිටිය ඇතුළු ඔහුගේ කණ්ඩායම සමග මේ ඩේල් ස්ටුඩියේ ගීත කීපයක් ගායනා කරන්න ලැබීම ගැන මම මයිස්ටර් මයියා කියලා ආදරයට කතා කරන්නේ. ඔහු දක්ෂයා. මයියාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා. බුද්ධි, එතකොට අපේ
ඔක්කොටම මම ස්තුතිවන්තයෙන ඔබ සැමටම සුභරාත්‍රිය. සමනලියා